මේ පොම්පේ තියෙන රස ටිකක් ඉස්සෙල්ලා අඳුනා ගත්තා. එතකොට එතනින් මේ කැමි නාසයත් සමග තියෙන එක පොම්පක මූලාවයවයක් සහිත කොටසක් මම වෙනම ගන්නවා මේක ගැන කතා කරන්න ඕන හින්දා. එතකොට මේ තියෙන්නේ පොම්පක මූලාවයත් එක්ක කොටස ගත්තාම. දැන් මෙතන තියෙනවා ඔයාලට පේනවා අපි ඉස්සෙල්ලා කිව්වා වගේම කැමි දණ්ඩ සම්බන්ධ වෙනවා චිය වීල් එකක් මගින් දඟර කඳට. ඒතකොට ඒ මගින් තමයි භ්‍රමණය සිද්ධ වෙන්නේ. ඒතකොට මේ කැමි දණ්ඩේ කැමි නාසය ඇවිල්ලා වදිනකොට මේක ඉහළට තල්ලු වෙනවා. ඒ ඉහළට තල්ලු වෙන්නේ මෙන්න මේ තියෙන පොම්පක මූලාවයවය ඉහළට තල්ලු කරගනිමින් තමයි. මේ තියෙන පොම්පක මූලාවයවයක් වෙනම අරගෙන මේකේ ඔයාලට පේනවා මේක ලෝහ කොටසක්. මේක නල කඳක් නැත්තම් බැරල් එකක් ඇතුලේ ස්ථාපනය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ස්ථාපනය කරලා තියෙන විදිහ. දැන් මේක ඇත්තටම ගත්තහම මේක පිස්ටනයක් හා සිලින්ඩරයක් හා සමානයි. පිස්ටන් එකේ වෙනස තියෙන්නේ සිලින්ඩරයේ විශ්කම්බයට සමාන ඇතුළත විශ්කම්බයට සමාන පොඩි කොටසයි තියෙන්නේ. නමුත් මේක ගත්තහම මේ නලකඳ සහ නිමජ්ජකය කියන ඇටවුම ගත්තහම ඒකේ සිලින්ඩරයේ විදිහට වැඩ කරන්නේ නලකඳ. ඒ නලකඳ මත දිවෙන තවත් නලයක් තමයි නිමජ්ජකය කියලා කියන්නේ. එතකොට ඒකත් පිස්ටන් එකකුයි සිලින්ඩරයකට හා සමාන ක්‍රියාවලියක තමයි නිරත වෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තහම පොම්පක මූලාවයවය ඉහළට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පම්ප් එලිමන්ට් ගත්තහම හැම සිලින්ඩරයකටම එක ගානේ පම්ප් එලිමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ පොම්පක මූලාවයවයක් තියෙනවා. එතකොට සක්ෂන් ගැලරි එක නැත්තම් අපි කිව්වා පොම්ප නිවේශනාව තුළ පෝෂණ පොම්පේ මගින් පීඩනය කරලා එවන ලද ඉන්ධන තැන්පත් වෙලා තියෙනවා කියලා. ඒ ඉන්ධන ලබාගෙන ඒ ඉන්ධන පීඩනයට ලක් කරලා ඉන්ධන විදින තුලින් දහන කුටීරයට යැවීම සිද්ධ කරන්නේ මෙන්න මේ පොම්පක මූලාවයවය මගින්. එතකොට මේකේ ප්‍රධානම කොටස් දෙක අපි කිව්වා බැරල් එකයි මෙන්න මේ තියෙන නිමජ්ජකයයි. නැත්නම් අපි කියනවා නලකඳ සහ නිමජ්ජකය කියලා. මේ තියෙන නිමජ්ජකයේ කොටස නලකඳ කියලා කියන්නේ ඒක බස්සවල තියෙන මෙන්න මේ ලොකු නලයට. එතකොට මේ නලකඳ සහ නිමජ්ජකය අතර පොඩි හිදසයි තියෙන්නේ. ඒ හිදස තියෙන්නේ අතර මේක ඇහැට පේන්නේ නැහැ මයික්‍රෝන් ගානක ප්‍රමාණයක් තියෙන්නේ. ඒක තියෙන්නේ ලිහිසිකරණය සිද්ධ වීම සඳහා නැත්නම් එකකට එකක් ගෙවිලා යන හින්දා සාමාන්‍යයෙන් අපි මේ යුනිට් එකේ කියන්නේ ඔය ඒකකයේ දෙකට වෙන් කරන්නේ නැහැ. නිමජ්ජකය එළියට ගත්තත් හැම වෙලේම ඩීසල් වල ඔබලා තියෙනවා. මොකද හදිසිය හරි ප්‍රසාරණේ වුණොත් පොඩ්ඩක් ප්‍රසාරණේ වුණොත් මේක බැරල් එක ඇතුළට දාගන්න බැරුව යන හින්දා. එතකොට බැරල් එක දෙපැත්තේ නලකඳ දෙපැත්තේ ඔයගලන්ට මේ පේනවා කපාට දෙකක් පිහිටලා තියෙනවා. නැත්තම් පෝට් දෙකක් පිහිටලා තියෙනවා. කවුළු දෙකක්. ඒ කවුළු දෙකෙන් එකක් ඉන්ලට් පෝට් එක. මෙන්න මේක ඉන්ලට් පෝට් එකයි මේක ස්පිල් පෝට් එක කියලා අපි හඳුන්වනවා. ඉන්ලට් පෝට් එක සහ මෙන්න මේක ඉන්ලට් පෝට් එක ස්පිල් පෝට් එක. එතකොට ඉන්ලට් පෝට් එකයි ස්පිල් පෝට් එකයි දෙකම විවෘත වෙලා තියෙන්නේ අර අපි කිව්ව ඉන්ධන ගබඩා වෙලා තියෙන ගැලරියට. පෝෂණ පොම්පෙන් ඉන්ධන ඇවිල්ලා පම්ප නිවේශනාව තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අන්තර්ගත වෙලා තියෙන කොටසට, ඒ කියන්නේ සක්ෂන් ගැලරියකට තමයි මේ දෙකම විවෘත වෙලා තියෙන්නේ. ඉන්ධන తాවකාලිකව ගබඩා වෙලා තියෙන තැනට. එතකොට ඉන්ලට් පෝට් එකෙන් කරන්නේ මෙන්න මේකෙන් කරන්නේ ඉන්ධන ඇදලා ගන්න එක. ඒ වගේම ස්පිල් පෝට් එකෙන් කරන්නේ නොසිල් එක වෙත නැත්නම් ඉන්ධන විදිනය වෙත ඉන්ධන පාලනය කිරීම. එහෙනම් විදීම සඳහා ඉන්ධන ලබා දීම තමයි මේ ඉන්ධන ලබා දීම පාලනය කිරීම. ඉන්ධන ලබා දෙන්නේ අතරම මෙන්න මෙතනින් තමයි මේ තියෙන වැල්වේ හරහා බෙදාහැරීම් වැල්වේ හරහා තමයි ඉන්ධන ලබා දෙන්නේ. ඒතකොට මෙතනින් යන ඉන්ධන ප්‍රමාණය පාලනය කරන්නේ මෙන්න මෙතන තියෙන ස්පිල් පෝට් එක මගින්. එතකොට ප්ලාන්ජර් එක ගත්තාම නැත්නම් නිමජ්ජකය ගත්තාම මේ තියෙන නිමජ්ජකයේ සැකැස්මක්. එතකොට සිරස් හැඩයට කැපපු කාණුවක් තියෙනවා. මේගොල්ලන්ට පේනවා සිරස් හැඩයට කපලා තියෙන කාණුවක් තියෙනවා. ඒ වගේම හෙලිකල් හැඩයට මෙන්න මේ විදිහට ආනතියකට කපපු තව කාණුවක් තියෙනවා. එතකොට මේ කාණු දෙක මගින් තමයි ඉන්ධන ප්‍රමාණය පාලනය කරන්නේ. එතකොට මෙන්න මේ නල කඳ තුල නිමජ්ජකයේ ඉහළ පහළට යෑම සිද්ධ කරන්නේ කැමිය මගින්. කියන්නේ ඉහළට ගෙනියන එක මේ කැමිය මගින් සිද්ධ කරනවා. කැමි නාසය ඇවිල්ලා වැදුනහම මේ කොමත් ඉහළට තල්ලු වෙනවා. ඒ වගේම මේක පහළට පැමිණීම සිද්ධ කරන්නේ මෙන්න මේ දාලා තියෙන දුන්න මගින්. ඒක දුන්න
මගෙන් දැන් කැම් එක සමග ගැටිලා නැති අවස්ථාවේ කැමිනාසය සමග ගැටිලා නැති අවස්ථාවේදී මිනි මජ්ජගේ පල්ලෙහාට තල්ලු කරගෙන ඉන්නවා. එතකොට හැම වෙලේම කැම් එකත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් එන්ජිමක් ගමන් කරන අවස්ථාවේදී ඒ කියන්නේ ගමන් කරන විදිහ වේගෙන් ගමන් කරනවාද වැඩි බරක් පටවගෙන ගමන් කරනවාද එතකොට ඒ එන්ජිම ක්‍රියාත්මක වෙන වේගය අවශ්‍ය ජවය අන්න ඒ ප්‍රමාණයන් අනුව තීරණය වෙනවා ඉන්ධන ලබා දෙන්න ඕන ප්‍රමාණයක්. එතකොට ඒකට විශේෂ උපක්‍රමයක් යොදලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ධන ප්‍රමාණය ඉන්ධන විදිනේ වෙත යන ඉන්ධන ප්‍රමාණය පාලනය කිරීම සඳහා සහ වෙනස් කිරීම සඳහා විශේෂ උපක්‍රමයක් යොදලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ කාණුව හෙලිකල් ග්‍රූ එකක් තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ආනත හැඩයට කපපු කාණුවක් මෙන්න මේ ආනත හැඩයට කපපු කාණුවේ ප්‍රමාණය වෙනස් කර ගැනීම මගින් තමයි අපි ඉන්ධන යන ප්‍රමාණය වෙනස් කරගෙන තියෙන්නේ. එතකොට ඒ වෙනස් කිරීම සඳහා මේ නිමජ්ජකේ අපිට භ්‍රමණය කරන්න සිද්ධ වෙනවා. නිමජ්ජකේ භ්‍රමණය කිරීම මගින් මෙන්න මේ ස්පිල් පෝට් එකට විවෘත වෙන ප්‍රමාණය අඩු වැඩි කිරීම මගින් තමයි මෙතනින් නිකුත් වෙන ඉන්ධන ප්‍රමාණය වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ස්පිල් පෝට් එක වැඩිපුර විවෘත වුණොත් මෙතෙන්ට ඇතුල් වෙන ඉන්ධන වැඩි ප්‍රමාණයක් නැවත ඉන්ධන ටැංකිය වල ගමන් කරනවා. එහෙම නොවුනොත් මේ මාර්ගය අවහිර කරොත් මෙතනින් ඇතුල් වෙන ඉන්ධන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ඉන්ධන විදිනේ වෙතට ගමන් කරනවා. එතකොට මේ සඳහා දැති තලවක සහ දවරෝදේ කියන උපක්‍රමය තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට මේකේ දැති තලවුවක් තියෙනවා, දවරෝදයක් තියෙනවා. මේකේ දැති තලවුව සම්බන්ධ වෙලා තියෙන්නේ ත්වරණ පාදිකයට. නැත්නම් ඇක්සලරේටින් පැඩල් එකට තමයි මේ දැති තලවුව සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට දැති තල අපි ඇක්සලරේටින් පැඩල් එක නැත්නම් ත්වරණ පාදිකය පාගන විට මෙන්න මේ දැති තලවුව එහාට මෙහාට චලනය වීම සිද්ධ වෙනවා. එතකොට ඒ එහාට මෙහාට මේකේ දැති තලවුවේ සිදුවෙන චලනයේ හින්දා මෙන්න මේ දවරෝදය භ්‍රමණය වෙනවා. ඒ කැරකෙන හින්දා දවරෝදය කැරකෙන්නේ මෙන්න මේ බැරල් එකක් නෑ මේ මෙන්න මේ තියෙන නිමජ්ජකයත් කරකවාගෙන. එතකොට ඒක මේ නිමජ්ජකය කැරකෙනවත් එක්කම නිමජ්ජකයේ මෙන්න මේ කාණුවේ ස්පිල් පෝට් එකට විවෘත ප්‍රමාණය මෙන්න මේ කවුලුවට විවෘත ප්‍රමාණය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අණුව තමයි ඉන්ධන විදින ප්‍රමාණය අපි පාලනය කරන්නේ. එතකොට මෙතන තියෙනවා අවස්ථා තුනක්. ඒ අවස්ථා තුනට අණුව තමයි අවස්ථා තුන පෙන්නලා තියෙන්නේ ඉන්ධන විදීම ආරම්භ වීමට කලින් කොහොමද සිද්ධ වෙන්නේ ඉන්ධන විදින අවස්ථාවේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ නිමජ්ජකේ පහළ තියෙන අවස්ථාව. ඒ කියන්නේ කැමි නාසය ඇවිල්ලා නිමජ්ජකේ වැදිලා නැහැ. ඒ වෙලාවට මේ තියෙන්නේ අපි අර කිව්ව සක්ෂන් පෝට් එක නැත්තම් ඉන්ඩඩ් පෝට් එක. මෙතන තියෙනවා ස්පිල් පෝට් එක. මේක ස්පිල් පෝට් එක සම්බන්ධ වෙන්නේ නැවත ඉන්ධන ටැංකිය වෙතට ගමන් කරන කොටසට. එතකොට මෙතනින් ඉන්ධන ඇදලා ඇවිල්ලා මේ අවස්ථාවේදී මෙතන පිරීලා තියෙනවා. එතකොට මේකේ ඇදලා ගන්න පෝට් එකත් විවෘත වෙලා තියෙනවා, එළියට යන පෝට් එකත් විවෘත වෙලා තියෙනවා. මේ වෙලාවේදී අපි මේ වෙලාවේදී මෙන්න මේ පොම්පක මූල අවයව සම්බන්ධ ඉන්ධන විදිනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා ඉන්ධන පීඩනය කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා මේ නිමජ්ජකය පල්ලෙහාට වෙලා තියෙනවා. මෙතෙන්ට හදිසි ඉන්ධන ඇතුල් වුණත් ඒ ටික නැවත ටැංකියට යන එක තමයි කරන්නේ. දැන් මේ තමයි ඉන්ධන විදීම ආරම්භ වෙන අවස්ථාව. එතකොට ඉන්ධන විදීම ආරම්භ වෙන අවස්ථාවට මේ නිමජ්ජකය අපිට පේනවා ඉහළට තල්ලු වෙනවා. නිමජ්ජකය ඉහළට තල්ලු වෙනකොට මොකද වෙන්නේ? මේ ඇදලා ගන්න කවුලුව සහ නැවත ගමන් කරන කවුලුව කියන කවුලු දෙකම වැහිලා යනවා. එතකොට මෙතෙන්දි විවෘත වෙන්නේ මේ එළියට යන නැත්තම් බෙදා හැරීමේ කවුලුව පමණයි විවෘත වෙන්නේ. මේ බෙදා හැරීමේ කවුලුවේ විශේෂත්වයක් තියෙනවා. බෙදා හැරීමේ වෑල්වේ නැත්තම් ඩිලිවරි වෑල් එකේ විශේෂත්වය තමයි මේක ස්ප්‍රින් එකකින් සහ මේ තියෙන බෙදා හැරීමේ වෑල්වය ස්ප්‍රින් එකකුණුයි
වෑල් එකක් කියනොයි සමන්විත වෙනවා. වෑල් එකක් කියන්නේ කපාටයක්. අපි දන්නවා කපාට එන්ජිමේ භාවිතා වුණා. අන්න ඒ වගේ කපාටයක් සහ ස්ප්‍රින් එකක් භාවිතා වෙනවා. ස්ප්‍රින් එකෙන් කරගෙන ඉන්නේ කපාටය හැම වෙලෙම පල්ලෙහාට තල්ලු කරලා වහගෙන ඉන්න එක. මෙතනින් ඉන්ධන පීඩනය වුණාම තමයි මේ ස්ප්‍රින් එක තල්ලු කරගෙන ඉහළට ඉන්ධන ගමන් කරන්නේ. එතකොට වෑල් එකේ ටේපර් හැඩයක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ටේපර් හැඩය තියලා තියෙන්නේ මුද්‍රා තත්ත්වය හොඳින් පවත්වා ගැනීම සඳහා. එතකොට මේ ඩිලිවරි වෑල් එක කියන එක නන් රිටර්න් වෑල් එකක්. නැත්තම් අපි කියනවා අනාගමන කපාටයක් කියලා. මේකෙන් ඉන්ධන ගමන් කරන්න පුළුවන් මෙතනින් එළියට විතරයි, නැවත ඇතුළට ඒමක කියන්නේ ඉන්ධන විදිනේ වෙත නිකුත් වෙච්ච ඉන්ධන වලට නැවත මේක තුළට මේ පොම්පේ තුළට ඇතුළු වීමේ හැකියාවක් නැහැ. එතකොට පීඩනයක් සහිතව ඉන්ධන විදින වෙත යොමු කරන ඉන්ධන නැවත එන එක වළක්වන්න තමයි මෙහෙම මේ නන් රිටර්න් වෑල් එකක් නැත්තම් අනාගමන කපාටයක් විදිහට දාලා තියෙන්නේ. එතකොට ඒ වගේ ඉන්ධන විදිනේයි මෙන්න මේ කියන බෙදා හැරීම් වෑල්වෑයි අතර ශේෂ පීඩනයක් නැත්නම් යම්කිසි පීඩන ප්‍රමාණයක් හැම වෙලෙම හදවල තියාගන්නවා. ඒ කියන්නේ මේ දැන් වෑල්වෙන් එහාට තියෙන ඉන්ධන විදිනේ දක්වා තියෙන නලයේ ඉන්ධන යම්කිසි පීඩන මට්ටමක තමා පිහිටලා තියෙන්නේ. මේ පීඩනය වැඩියෙන් වැඩි වුණොත් වෙන්නේ ඉන්ධන විදිනෙන් ඉන්ධන ලීක් වෙලා යන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති වෙන්න තමා මේ ඉන්ධන පීඩනය පවත්වාගෙන යන්නේ. එතකොට අපි බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරේ මෙතනින් ඉන්ධන එළියට විදිනවා. මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මෙන්න මේ වෑල් දෙකම වැහිලා තියෙන හින්දා මෙතන තියෙන ඉන්ධන ටික පීඩනය වෙනවා. ඒ පීඩනය වෙච්ච ඉන්ධන ටික මෙතනින් අර වෑල්වේ හරහා විදහාරින් වෑල්වේ හරහා ඉන්ධන විදිනේ වෙතට ගමන් කරනවා. එතකොට ඉන්ජෙක්ෂන් එක අවසානයේ නැත්තම් ඉන්ධන විදිනේ ක්‍රියාත්මක වෙලා ඉවර වෙච්ච ගමන් නැවත අර වෑල්වේ වැහෙනවා. වැහෙනවත් එක්කම මෙතන එකතු වෙලා තිබ්බ ඉන්ධන ටික ස්පීල් පෝර්ට් එක හරහා නැවත ගැලරියට එකතු වෙනවා. එතකොට අපි කිව්වා එක එක අවස්ථාවල් නැත්තම් ඇක්සලරේටරේ ත්වරණපාතික ක්‍රියාත්මක වෙන ප්‍රමාණය අනුව මෙන්න මේ ග්‍රූ එක නැත්තම් කාණුවේ ප්‍රමාණය වෙනස් වුණොත් තමයි ඉන්ධන වෙනස් ප්‍රමාණයකින් නිකුත් වෙන්නේ කියලා. ඒක සිද්ධ වෙන හැටි බලමු. දැන් ඔයගලන්ට මෙතන පේනවා මෙතන ඉන්ධන නිකුත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේදී ඉන්ධන නිකුත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඩිලිවරි වෑල් එකට. නැත්තම් බෙදා හැරීමේ වෑල්වේ හරහා ඉන්ධන නිකුත් වෙන්නේ නැහැ. ඒ නිකුත් නොවීමට හේතුව තමයි මෙතනින් ඇතුල් වෙන ඉන්ධන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මෙන්න මේ ස්පිල් පෝට් එක හරහා නැවත ටැංකියට යනවා. මේ අවස්ථාවේදී බලන්න මෙන්න මේ රූ එකේ අර කාණුවේ සිරස් කොටස සමා විවෘත වෙලා තියෙන, ඒ කියන්නේ මේක කැරකිලා නැති හින්දා, නිමජ්ජකේ කැරකිලා නැති හින්දා ඉක්මනටම, ඒ කියන්නේ මේක ඉහළට යන සැනින් ඒ සිරස් කාණු කොටස සම්බන්ධ වෙනවා මෙතන මේ ස්පිල් පෝට් එකට. ඒ හින්දා මෙතනින් එන ඉන්ධන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් මෙතනින් එළියට යන්න උත්සාහ කරනවා. එතකොට එළියට යන්න උත්සාහ කරනකොට මෙතන තියෙන පීඩනය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතනින් එන ඉන්ධන ටිකට මේ කාණුව හරහා ගිහිල්ලා මෙතනින් ඉවත් වෙන්න පුළුවන් හින්දා මෙතන ඉන්ධන ප්‍රමාණය පීඩනය වෙන්නේ නැහැ. මෙතන ඉන්ධන ප්‍රමාණය පීඩනය නොවන තාක්කල් මෙතන තියෙන ඩිලිවරි වෑල් එක නැත්නම් බෙදා හැරීම් වෑල්වය විවෘත කරන්න තරම් පීඩනයක් මෙතන ඉන්ධන වලට නැහැ. ඒ හින්දා මෙන්න මේ වෑල්වේ විවෘත වෙන්නේ නැහැ. මේ වෑල්වේ විවෘත වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතනින් ඉන්ධන පීඩනය වෙලා ගිහලා ඉන්ධන විදින වෙත ගමන් කරන්නේ නැහැ. ඉන්ධන විදිනයට ඉන්ධන ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ අවස්ථාවේදී එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එන්ජිමක් නතර කරනකොට ওই දේ තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙතන පෙන්නනවා ගෑස් පැඩල් එක නැත්තම් ඇක්සලරේටින් පැඩල් එක පාගලා නැහැ. ත්වරණ පාදිකය පාගලා නැහැ. ඒ හින්දා ඉන්ධන විදිනේ වෙතට ඉන්ධන ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා සිරස් කාණුව සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. දැන් මෙතන වැඩි කරනවා ත්වරණ පාදිකය ප්‍රමාණය. ත්වරණ පාදිකය ප්‍රමාණය වැඩි කරනකොට ඔයගලන් දැක්කා මෙන්න මේ දැති තලව්ව මෙහාට ගමන් කරා. දැති තලව්ව මෙහාට ගමන් කරනවත් එක්කම මෙන්න මේ දවරෝදය කැරකිලා ඒත් එක්කම මේ නිමජ්ජකය යම්කිසි කෝණයකින් කැරකුණා. දැන් ඉස්සෙල්ල වගේ මෙන්න මේ සිරස් කාණුව ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්නේ නෑ මේ ස්පිල් පෝට් එකත් එක්ක. එළියට යන කවුලුවට ඉක්මනින් සම්බන්ධ වෙන්නේ නෑ. ඒ හින්දා
වැඩි ඉන්ධන ප්‍රමාණයකට නැවත ටැංකිය වෙත ගමන් කිරීමට අවස්ථාවක් නැහැ. එහෙනම් ඇතුළු වෙන ඉන්ධන ප්‍රමාණය මෙන්න මේ නිමාජ්ජකයේ හිස මගින් පීඩනයකට ලක් කරනවා. ඒ හින්දා ඒ පීඩනය වැඩි හින්දා මෙතන මේ බෙදා හැරීම් වැල්වේ විවෘත කරගෙන ඉන්ධන විදිනය වෙත ඉන්ධන ගමන් කරනවා. දැන් බලන්න ඉවත් වෙන ඉන්ධන ප්‍රමාණය අඩුයි. නමුත් ඉන්ධන විදිනය වෙත ඉන්ධන නිකුත් වීම සිද්ධ වෙනවා. දැන් මේ ත්වරණ පාදිකේ අන්තම් පාගල තියෙනවා. දැන් ත්වරණ පාදිකේ ඉත වැඩි ප්‍රමාණයක් පාගපුවාම තවත් ප්‍රමාණයක් අඩු වෙනවා. ඉන්ධන ටැංකිය වෙත නැවත ගමන් කරන ඉන්ධන ප්‍රමාණය ඊට සාපේක්ෂව වැඩි වෙනවා. ඉන්ධන විදිනය වෙත ගමන් කරන ඉන්ධන ප්‍රමාණය. දැන් එක්සලරේටර් එක සම්පූර්ණයෙන්ම වගේ පාගල තියෙන ත්වරණ පාදිකය ඊට සාපේක්ෂව වලට පේනවා මෙතනින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන විදිනය වෙත ගමන් කරනවා. එතකොට නැවත ඉන්ධන ප්‍රමාණයක් අතර මේ වෙලාවේදී ස්පිල් පෝට් එක සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තියෙනවා. මෙතනට ලැබෙන ඉන්ධන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිකුත් වෙනවා ඉන්ධන විදිනය වෙතට. දැන් එන්ජින් එක නවත්තන්න ඕන වුණාම අපි කරන්නේ මේකේ ත්වරණ පාදිකය අතාරිනවා. එතකොට නැවත මොකද වෙන්නේ? ඇක්සලරේටර් එක පාග මෙන්න නැවත ඒ අවස්ථාවට පත් වීමේ හැකියාව තියෙනවා. මිනිමැජ්ජකේ කැරකවීම මගින් තමයි ඉන්ධන ප්‍රමාණය නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය පාලනය කරන්නේ. එන්නේ මේ විදිහට තමයි ඉන්ලයින් පම්ප් එකක් නැත්තම් එකේලි විදුම් පම්පයක් ක්‍රියාත්මක වෙන්නේ.